ශ්‍රීලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය වර්ෂ 1951 මාර්තු 2 දින රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු වුණා. වර්ෂ 1972 මැයි මාස 22 දා ශ්‍රී ලංකාව ජනරජයක් වීමත් සමග රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පරිවර්තනය වුණා. ලක්මව සුරකින්නට සුරකිමු ලකඹර උද්ෘත පාඨය කරගනිමින් පුරවසර 70ක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාපිම වෙනුවෙන් තම මෙහෙවර නිසි අයුරින් ඉටු කරමින් නිරතුරු ලක් අඹර සුරකීමේ වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට දිවි හිමියෙන් කැප වී සිටිනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චිප්මන්ක් ගුවන් යානයෙන් ඇරඹි ගුවන් ගමන අද වන විට කෆීර් F7 ආදී ජෙට් යානද AN32, C130, MA60, Y12 වැනි ප්‍රවාහන ගුවන් යානා සහ බෙල් 212, බෙල් 412, MI17, MI24 හෙලිකොප්ටර් යානා දක්වා දීර්ඝ ගමනක් පැමිණ වර්තමානයේ වන විට භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්ද පරිපූර්ණව තාක්ෂණික හමුදාවක් ලෙස අභිමානවත් 70 වන සංවත්සරය සමරනු ලබනවා. සිරක කුරිරු ත්‍රස්තවාදය මුලින්ම පුටා දැමීමේ මානුෂීය මෙහෙයුමේ වැදගත්ම සාධකය වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවයි. සතුරන්ට ගුවන් ප්‍රහාර එල්ල කර ඔවුන්ගේ අවිගබඩා විනාශ කිරීම, එතන විය නොහැකි පස්පෙමි විඳලමින් සතුරන් අඩපණ කිරීමෙන් පාබල හමුදාවන්ට ත්‍රස්තවාදීන් ග්‍රහණයට නතු කර ගැනීම සඳහා සහයක් ලබා දීමට ප්‍රහාරක ගුවන් නියමුවන්ට හැකි වුණා. ත්‍රස්තවාදී පරදවා විජයග්‍රහණය අත්පත් කරගත් ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකීය හමුදාවන්හි සාඩම්බර කොටස්කරුවෙක් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය ස්වකීය අභිමානයේ එඩිතර භාවය හමුවේ හිමිවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට නිරතුරුවම සූදානම්ින් සිටිනවා. වසරක් මුළුල්ලේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලක් අඹර සුරකිමින් තම වගකීම නිසි ලෙස ඉටු කරන වාසේම මාතෘ භූමියට සිදු වූ ස්වභාවික ආපදා තත්ත්වයන් හීදී මෙන්ම හදිසි අවස්ථාවන් හීදීද ජනතාවගේ ආරක්ෂාව මෙන්ම සුබ සාධනය උදෙසා ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීමට සුවිශේෂී දායකත්වයක් දක්වනවා. වර්තමානයේ වන විට ලොවටම බලපා ඇති COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවටපත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සුබ සාධන කටයුතු මෙන්ම නිරෝධායන කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබනවා. හමුදාපතිවරුන් 17 දිනකගේ නායකත්වයේ සහ මග පෙන්වීම යටතේ වසර 70ක් ශ්‍රී ලංකේය ලක් අඹර සුරකිමින් තම වගකීම මවුබිම වෙනුවෙන් නිසි අයිරින් ඉටු කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාතෘ භූමිය වෙනුවෙන් තම මෙහෙවර ඉටු කරන්නට නිරතුරුවම සූදානම්ින් සිටිනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් 70 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් අද පෙරවරුවේ කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුරේදී ආචාර්ය පෙළපාලියක් සංවිධානය කර තිබුණා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවත්සරයේ සමකාමීව රුක්රූපණ වැඩසටහනක් සහ සමර මුද්දරයක් නිකුත් කිරීමද අද දින ගොන් හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ගොන් හමුදාවේ නිලධාරීන් 467 දෙනෙකු සහ සෙසු නිලයන් 7290 දෙනෙකුට උසස් වීම් ලබා දීමද සිදු වුණා.
මේ අවස්ථාවේ මම මේ 70 වසර පුරාවටම ගුවන් හමුදාවේ සේවය කර සියලු දෙනාත් රටේ රටදෑ වෙනුවෙන් දිවිදුන් ගුවන් විරුවන් සහ ආබාධිතත්ව ගුවන් විරුවන් සියලු දෙනාත් මම ඉතාම ආදරෙන් මතක් කරනවා මේ අවස්ථාවේ අපි ගුවන් හමුදාවක් හැටියට රටේ අනාගතයටත් රටේ අභිවෘද්ධියටත් ආර්ථික සංවර්ධනයටත් අපි ශීඝ්‍ර ලෙස සහ වක්‍ර ලෙස අපි දායක වෙන්න බලාපොරොත්තු වෙනවා 70 වෙනි සංවත්සරයට සමගාමීව අපි වැඩකටයුතු රාශියක් සංවිධානය කරලා තියෙනවා එකෙන් ප්‍රධානම දේ උනේ අද සර්ම පෙළපාලිය පවත් අපි 70 වෙනි සංවත්සරයේ සැමරුවා තුන්වෙනි දින සිට පස්වෙනි දින දක්වා ගුවන් හමුදා සර්ම සංදර්ශනයක් ගාලුමුදර පිටියේදී පැවැත්වීමට අපි අදහස් කරගෙන ඉන්නවා ඒ සඳහා පුහුණු වීම් කටයුතු දැන් නිම කරලා තියෙන්නේ හැන්දෑවේ 5ට ගාලුමුදර පිටියේදී 3 4 5 යන තෙදින තුලදී අපි සියලු මහ ජනතාව වෙනුවෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න